අපි කතා කරන්න යන්නේ ෆෝන් එකක් සෙටප් කරන්න කොහොමද කියලා. මේ ෆෝන් එකක් සෙටප් කරන්න විදිය කියා දෙන්නට ප්‍රථම මට විස්තරයක් කියන්න තියෙනවා. මොකද ගොඩාක් කට්ටිය දැන්ටමත් ඒගොල්ලන්ට ඒගොල්ලෝ ෆෝන් එකක් සෙටප් කරගෙන තියෙනවා. ඒගොල්ලන්ට අලුතෙන් සෙටප් කරගන්න දෙයක් නැහැ. ෆෝන් එකක් සෙටප් කරගෙන තියෙනවා. නමුත් ඒගොල්ලන්ට තනියෙන් කොහොමද ෆෝන් එකක් සෙටප් කරගන්නේ කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි ෆෝන් එක සෙටප් කිරීමේදී අපි කරන ප්‍රධාන කාර්යයක් තමයි ඒ කස්ටමර්ට ඒ පුද්ගලයාට ආවහිනක ඊමේල් ඇඩ්‍රස් එකක් හදනවා. නමුත් මේ ෆෝන් දැන් තමයි සෙටප් කරලා තියෙනාගේ හැමෝටම වාගේ ඊමේල් එක ඔයා දන්නවද? ඊමේල් එකේ පාස්වර්ඩ් එක දන්නවද? ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. එයා ෆෝන් එක යූස් කරන විතරයි. උදාහරණයකට මේ මොනවා හරි ඔෆිස් එකකට ගිහිල්ලා ඒ ඔෆිස් එකෙන් කියනවා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. අපි මේ ඊමේල් එකට මේ මොනහරි ඩොකියුමන්ට්ස් හරි මොනහරි එවන්නම් නැත්නම් රිප්ලයි කරන්නම් කියලා. එතකොට මේගොල්ලෝ අසරණ වෙනවා. මොකද ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේගොල්ලෝගේ ෆෝන් එකේ ඊමේල් එකක් සෙටප් කරනකොට හදලා තියෙනවා කියලා. ඒක යූස් කරන්න දන්නෙත් නැහැ. එතකොට ඒගොල්ලෝ කරන්නේ වෙන කාගේ හරි උට කෝල් කර කර දඟල දඟල වෙන කාගේ හරි ඊමේල් ඇඩ්‍රස් එකට ගෙන්න ගන්නවා. නමුත් එහෙම බද වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එක ඔයාට තියෙන එක දැනගන්න ඒ ඇප් එක යූස් කරන කොහොමද කියලා අපි දැනගත්තාම අපිටම අපේ ෆෝන් එකටම ඊමේල්ද ෆොටෝ හැම දෙයක්ම ගෙන්න ගන්න පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් අනිත් එක තමයි ඊමේල් ඇඩ්‍රස් එකේ තියෙන ඊමේල් එක ගෙන්න ගැනීම විතරක් නෙමෙයි. ඊට වඩා ප්‍රධාන කාර්යයක් තියෙනවා අපේ ඊමේල් ඇඩ්‍රස් කර තමයි අපේ කන්ටැක්ට්ස් බෑකප් වෙන්නේ. කියන්නේ ඔයා ජීවිත කාලය තුළ කියන්නේ දැන් අවුරුද්දන්ට අවුරුදු 5 10ක් අතුලද යූස් කරලා ඇති ෆෝන් 10ක් විතර. නමුත් ඔයාට ෆෝන් එකට ඔයාට ඊමේල් ඇඩ්‍රස් මේ කන්ටැක්ට්ස් හැරම වෙන වෙනම තියෙනවා. එතකොට අදසි මේ ෆෝන් එක කරනකොට ඕගොල්ලන් කරන්නේ මේ ෆෝන් එක චෙක් කරලා දාලා අලුතෙන් ෆෝන් එකක් කරන අලුත් ඊමේල් ඇඩ්‍රස් එකක් හදලා යූස් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ කන්ටැක්ට්ස්, ෆොටෝස්, ඔයාගේ SMS and මේ වගේ මේ සියලුම දේවල් නැති වෙනවා. නමුත් ඔයා එක ඊමේල් එකක් යූස් කරනවා නම් ඒ ඊමේල් එකට අපි හදන්න ඕනේ බෑකප් වෙන සිස්ටම් එකකට සේරම හැදුවට පස්සේ ඔයාට අලුත් ෆෝන් එකක් හදසි කැඩුණා නැත්නම් ෆෝන් එක නැති වුණා. ෆෝන් එක හොරවන් කරා කවුරු හරි. හරිද? ඔයගලන්ට කරන්න තියෙන්නේ අලුතෙන් ෆෝන් එකක් කරගෙන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දාලා පාස්වර්ඩ් එක දාලා ඔයාගේ ඩේටා සේරම රිස්ටෝර් කරන එක. එතකොට පරණ ෆෝන් එකේ තියෙන තීච්ච සියලුම දේවල් ඔයගලන්ගේ මේ අලුත් ෆෝන් එකට එනවා. ඒකෙන් හින්දා ඊමේල් ඇඩ්‍රස් එක ගොඩක් ඉම්පෝටන්ට්. ඒ වගේම තමයි ඊමේල් ඇඩ්‍රස් එක ගැන විස්තර කරන කලින් කියන්න ඕනේ ඔයගලන් තවම වැදගත් උපදේශයක් දෙනවා. ෆෝන් නම්බර්ස් හැමදෙස්සෙම වෙනස් කරන්න එපා. ගොඩක් කට්ටියට ෆෝන් නම්බර් සිම් පත්‍ර 5-6 තියෙන කට්ටිය මම දැකලා තියෙනවා. ඒව මාසයක් විතර යූස් කරලා මේ ඒව ඩිස්කනෙක්ට් වෙනවා. ඒකට ඒගොල්ලෝ හදපු ඊමේල් එක හදිසියෙ පාස්වර්ඩ් එකම දුන්නොත් එහෙම අපිටවත් රීසෙට් කරගන්න බෑ. ඒකෙන් හින්දා ඔයගොල්ලෝ හැමදෙස්සෙම ඊමේල් සිම් නම්බර් දෙක තුනක් තියාගත්තොත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයාගේ පර්සනල් ලයිෆ් එක මේ ඩිජිටල් ස්මාර්ට් සිටිසන් කෙනෙක් විදිහට ඔයා එක ෆෝන් නම්බරයක් තියන්න ඕනේ. මොකද ඒ ෆෝන් නම්බරේ ඔයා සමහර වෙලාවට ඔයාට ප්‍රයිවසියක් තියාගන්න ඕනේ. ඒ කාටවත් දෙන්න එපා ප්‍රයිවට් තියාගන්න. නමුත් ඒ ෆෝන් නම්බර එක ඩිස්කනෙක්ට් වෙන්නේ නැතුව ලයිව් තියාගන්න. මොකද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් කවුරු හරි දැන් ෆෝන් එකක් අරගෙන ඇවිල්ලා අලුතෙන් සිම් එකක් දැලා හදනවා. ඒ සිම් එක ඊට පස්සේ කාඩ් දාන්න සිම් එක ඩිස්කනෙක්ට් වෙලා යනවා. ඩිස්කනෙක්ට් වුණාට පස්සේ මොකද වෙන්නේ? සිම් එක ඩිස්කනෙක්ට් වුණාට පස්සේ මාස 6ක් විතර ගියාට පස්සේ ඒ සිම් එක ආපහු මාකට් එකට ඉෂු වෙනවා. මාකට් එකට ඉෂු වුණාට පස්සේ වෙන කෙනෙක් දාලා ඊමේල් එක හදන්න යනකොට පෙන්නන මේ නම්බරයට ඉස්සර තිබුණා කියලා ඊමේල් එක. සමහරක් අය ඒකට පාස්වර්ඩ් එක රීසෙට් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ෆෝන් එක හැක් වෙනවා. ගොඩක් මේවා මම දැකලා තියෙනවා. සිම් එක නැති වෙලා ඒ සිම් එක වෙන කෙනෙක් යූස් කරලා ඒ කන්ටැක්ට් සේරම යට යනවා, ෆොටෝස් සේරම යනවා, බෑකප් වෙච්ච ඒවා සේරමට යනවා. ඒකින්ද හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒක ගොඩක් අවදානම් සහගත කටයුත්තක්. සිම් ඔයාගේ සිම් නම්බර් එක අනිවාර්යයෙන්ම පරිස්සම් කරලා තියාගන්න ඕනේ. ඒක ඩිස්කනෙක්ට් වෙන්න නොදී ඒක තියාගන්න. ඊට අමතරව අපි බලන්න ඕනේ මොකක්ද මේ ඊමේල් ඇඩ්‍රස් එක කියන්නේ. කොහොමද අපි ඊමේල් ඇඩ්‍රස් එක දැන් කක්කේ කාගේ හරි වුත් එම මේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න කියලා ඒගොල්ලෝ ඊමේල් ඇඩ්‍රස් එක දෙනවා වැරදියට දෙන්නේ. එක්කෝ ස්පේස් කියනවා හරියට කියන්න දන්නේ නැහැ. ඊමේල් එකේදී හැමදෙස්සෙම මතක තියාගන්න ඕනේ ස්පේස් අපි භාවිත කරන්නේ නැහැ. අපි භාවිත කරන්නේ ඒ ඊමේල් එකේ ෆස්ට් පාර්ට් එක. ඔයාලා මෙතනින් පෙන්නනවා ෆස්ට් පාර්ට් එක තමයි ඔයාගේ යූසර් නේම් එක. යූසර් නේම් එක ඔයා ඕන එකක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඔයාට ආවේනිකයි ඔයාගේ පෞද්ගලිකයි. මොකද ඒක ඇක්සස් කරන්න පුළුවන් ඔයාගේ පාස්වර්ඩ් එක දුන්නොත් ඔයාට විතරයි දන්න පාස්වර්ඩ් එක ඔයාට විතරයි. ඒකින්ද යූසර් නේම් එක ඔයාට කැමති එකක් දාන්න පුළුවන්. සමහරක් වෙලාවට
ඊමේල් එකක් හදනකොට ඔයා යූසර් නේම් එක දෙන එක මම උදාහරණයක් ගත්තොත් saman@gmail.com කියලා ඔයා ඊමේල් එකක් හදන්න try කරනවා. නමුත් ඒක හදනකොට කියනවා මේ ඊමේල් ඇඩ්‍රස් එක ඔල්රෙඩි යූස් කරලා තියෙන කියලා. වෙන කවුරු හරි යූස් කරලා තියෙන කියලා. එතකොට මතක තියාගන්න ඕනේ Google දැන් Gmail එකක් හදනවා. Gmail එකෙන් කියනවා මේක වෙනුවට වෙන ඊමේල් ඇඩ්‍රස් එකක් ඒගොල්ලෝ සජෙස්ට් කරනවා. ඔයාට ඒක චූස් කරගන්න පුළුවන් නැත්නම් මොනවා හරි තව combination නැද්ද පුළුවන් නම් ඔයාගේ නමයි උපන් දිනයක් හරි මොනවා හරි තව තියෙන මේ මොනවා හරි information නැද්ද දාලා 20යි 20 හරි 20යි 30 හරි තව මොන මොන හරි දාලා දෙන්න පුළුවන් ඒක unique වෙන්න. හරිද? මෙන්න මේ unique username එක තමයි මුලින්ම තියෙන්නේ. මේ username එකට පිටිපස්සේ තියෙන @sign එක හැමදෙස්සෙම ඒක අතර ස්පේස් තියන්නේ නැහැ. අපි username එක ලියලා ඊට පස්සේ @username එක ලියලා @sign එක දාන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ මේ ප්‍රොවයිඩර්ගේ ඩොමේන් එක. ප්‍රොවයිඩර්ගේ ඩොමේන් එක තමයි උදාහරණයකට Gmail වෙන්න පුළුවන්, Hotmail වෙන්න පුළුවන්, Yahoo වෙන්න පුළුවන් ඕන දෙයක්. saman@yahoo.com, saman@gmail.com මේ වගේ ඕන දෙයක් තියෙන පුළුවන්. මේ ප්‍රොවයිඩර් තමයි @sign එකෙන් පස්සේ තියෙන ප්‍රොවයිඩර්ගේ නේම් එක. ප්‍රොවයිඩර්ගේ නේම් එකෙත් කොටස් දෙකක් තියෙනවා. ඒ ප්‍රොවයිඩර්ගේ නේම් එක ඊට පස්සේ ඩොට් එකක් තියලා අපහු top level domain එක තියෙනවා. top level domain එක සමහර වෙලාවට උදාහරණයකට ලක්තොත් එහෙම .help.com වෙන්න පුළුවන්. ඒක හින්දා මම උදාහරණ කිහිපයක් දෙන්න කොහොමද මේ වෙනස් වෙන්නේ කියන උදාහරණයකට මෙහෙ email address use කරනවා .com.cy අපිට use කරන්න පුළුවන්. again saman@.com.cy නැත්තම් තියෙන පුළුවන් අපි කතා කරේ email එකේ මුලින්ම තියෙන ඔයගේ username එක. ඊට පස්සේ @sign එක තියෙනවා. @sign එකට පස්සේ provider domain එක තියෙනවා. gmail provider domain එක කියන්නේ සමහර වෙලාවට gmail company වෙන්න පුළුවන්, outlook company වෙන්න පුළුවන්, yahoo company වෙන්න පුළුවන්. මේ වගේ විවිධාකාර company වෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ top level dot එක තියලා ඊට පස්සේ top level domain එක. එතකොට ඔයාලා හැමදෙස්සෙම email එකක් කියනකොට ඔයාගේ username එක ඊට පස්සේ @sign එක කියන්න ඕනේ, ඔයාගේ provider කියන්න ඕනේ. උදාහරණයකට android use කරන ගොඩාක් කට්ටිය ළඟ තියෙන්නේ automatically හදන්නේ gmail account එක. එතකොට ඔයා email එක කවුරු හරි අහන්න පුළුවන් ඔයාගේ gmail එක මොකද්ද කියලා. ඒ gmail එක කියන්නේ එයා අහන්නේ ඔයාගේ email address එක. නමුත් මොකද ගොඩාක් කට්ටිය use කරනවා gmail එක කියලා. gmail එක තමයි මොකද එයා ඒගොල්ලෝ කියන්නේ provider ගේ නම. නමුත් අපි කියන්න ඕනේ ඔයාගේ email address සම්පූර්ණ email address එක. උදාහරණයකට saman@gmail.com. හරිද? මේ විදිහට කියන්න ඕනේ. කාඩ් හරි email එක address එක ඉල්ලුවොත් එහේ මේ විදිහට හරියට කියන්න ඕනේ. ස්පෙලින් එක කරකට වරද්දන්නත් එපා. ස්පෙලින් අතර ස්පේස් තියන්නත් එපා. අපි මේක ලියලා කාටද දෙනවා නම් සිම්පල් වලින් කැරක්ටර් වලින් තමයි අපි ඊමේල් ඇඩ්‍රස් එක හැමදෙස්සෙම භාවිත කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මොකද ඒක ගොඩාක් වැදගත්. ඊමේල් ඇඩ්‍රස් එක ගොඩාක් වැදගත් ජීවිතේට. ඊමේල් ඇඩ්‍රස් හැමදෙස්සෙම මාර්ක් කරන්නත් එපා. ඒක කරදරයක්. අනිත් එක තමයි ඊමේල් ඇඩ්‍රස් එක හදනකොට ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක පාස්වර්ඩ් එකට අමතරව ඔයාගේ හැමදෙස්සෙම භාවිත කරන ෆෝන් නම්බර් එකක් ඇඩ් කරන්න ඕනේ. ඔයගේ ෆෝන් එකේ තියෙන සිම් එක. මොකද ඒකෙන් තමයි හදිස්සියවත් ෆෝන් ඔයාට පාස්වර්ඩ් එක අමතක වුණොත් එහෙම ෆෝන් එක රීසෙට් කරගන්න පුළුවන් අනිවාර්යෙන් මෙන්න මේ ෆෝන් නම්බරේට. මේ ෆෝන් නම්බරේ නැති කරගන්නත් එපා. මේක තියාගන්න ඇක්ටිව් එකේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඇක්ටිව් එකේ තියාගන්න අපිට ඒක අවශ්‍ය නැහැ. ගොඩක් වෙලාවට ඔයාගේ මේන් ෆෝන් නම්බර් එක Gmail account එකේ ඇඩ් කරලා තියන්න. ඒක එක්ස්ට්‍රා සිකියුරිටි එකක්. තව තියෙනවා මේ අපි Gmail ගැන වෙනම ලෙසන් එකක් කරනවා. එතකොට අපි බලමු Gmail එක ඇතුලේ තියෙන ෆීචර්ස් මොනවාද, ඒක කොහොමද යූස් කරන්නේ. නමුත් දැනට ඔයගලන්ට දැනගන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයාගේ ෆෝන් එකේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එක මොකද්ද? ඒක ඇඩ් කරලා තියෙන ෆෝන් නම්බර් එක. ඒ ඊමේල් ඇඩ්‍රස් එක තමයි ඔයාගේ contacts, history, SMS, message එකක් බෑකප් කරන්න පුළුවන්. සියලු දේවල් Viber සියලු දේවල් බෑකප් කර ගන්න පුළුවන්. WhatsApp සේරම බෑකප් කරන්න පුළුවන් ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊමේල් ඇඩ්‍රස් එක හරි ඉම්පෝටන්ට්. අපි ෆෝන් එකක් සෙටප් කරනකොට මුලින්ම මේ සෙටප් එකේ ප්‍රොසෙස් එකේම ඊමේල් ඇඩ්‍රස් එකක් හදනවා. ඔයාට ඔයිට ඉස්සෙල් ඊමේල් ඇඩ්‍රස් එකක් හදලා තියෙනවනම් ඔයාට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. හරිද? ඊමේල් ඇඩ්‍රස් එක දාලා next කරාට පස්සේ ඔයා ඉන්ස්ටෝල් කරලා තියෙන apps ඔයාගේ photos contacts automatically ආපහු මේ ෆෝන් එකට අලුත් ෆෝන් එකට එනවා. ඒකෙන්ද ඔයගොල්ලන් කිසි දෙයකට බය වෙන්න එපා. අනිත් එක ඊමේල් එකේ පාස්වර්ඩ් එකකටවත් දෙන්නත් එපා. පාස්වර්ඩ් එක දෙන්න එපා. නමුත් ඊමේල් එක කවුරු හරි ඇහුවොත් එම් වාට ඊමේල් එකක් ගෙන්නන්න එවන්න හරි මොන හරි ෆොටෝ එකක් එවන්න හරි
ඔයා ඉමේල් එක දෙන්නම් කවදාවත් ඔයාගේ පාස්වර්ඩ් එක කිසිම කෙනෙක් එක්ක ෂෙයා කරන්න එපා මේක මොකද සම්පූර්ණ පෞද්ගලිකයි ඔයගලන්ට අවශ්‍ය නම් පාස්වර්ඩ් එක රිස් කරන්න රීසෙට් කරගන්න ඔයාට පාස්වර්ඩ් රීසෙට් රික්වෙස්ට් එකක් එවුවාට පස්සේ ඔටෝමැටිකලි පාස්වර්ඩ් එක රීසෙට් කරන ඉන්ෆෝමේෂන් ඔයාට එනවා ඔයාට පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න පුළුවන් තංගක් බලමු කොහොමද ෆෝන් එකක් සෙටප් කරන ෆස්ට් සිස්ටම් එක